ෙන එක විදිෙට අපි රැප්පංක හය සැලාම අපි අපේ පොනරීක්ෂණ පන්තියේ මයින්ම පාරහා රිවිෂන් කරගෙන යනවා පසුගී භාග ගැටලු සහ ඒවාට සමාන්තර ගැටටු නිර්මාණය කරමින් මේ දක්වා ඉගෙනගෙන තියෙන නිර්දේශයට අදාළක් කරුණු නැවත බලගැන්වීම රිකල් කිීම තමයි මේ එක අරමුණ දැන් හොරාගන් ලස්සට වාඩිවෙන්න රයිට් මත්තක හොඳ උද්‍යෝගෙන් වැඩකරගෙනයා. එතකොට අපි දාන මෙහෙම රැම්, මෙ නිස්ස ලම රැප්පංක හය විවරණය කෙළදාන්න රැප් අංක හය විවර් රණය කෙළ දාලා පටන් ගමු ඔගොල රිිවිෂන් කරන බුක්් එකේ වෙනම එක පොතායි තියන්නේ. අරද ඒකෙ තමයි රැම් එක රැප් එක සහ මයින්මැප්සිියල්ල හදමින් වැඩ ටික කරගෙනයන්. ලියනපෑන රතුපෑන එටි අතට ගන්න හයිලැට් පෙන් එකක් දෙකක් ළඟ තියෙන් ඕනේ මතක්කරමම් විශය මතක් කරගමු එය අරා පොඩිපොඩි කාරණ. හයි බලන්න හැමෝම රයිට් පළවෙනි එක තැබිබාහ ගැටවට ආස්ත්‍රිතව අපි ැ මේ දක්වා ඒවා පොඩිපොඩි දෙවල්ලෙක් යන්න පුලුවන් ටිකටික කාරනාවට එකතුම්. තීරයක් තරංග සහ අන්මායම තරංග පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න. ඇතකොට තීරයක් තරංග පමණක් වර්තනයට භාජනය විය හැකිලුනි. තොට තීරක් රංග විතරද ර්තනයවෙන්නේ. අර්ද තීරක් සන්වයමත රංග පිළිබන්ඳ පාසදාම් ප්‍රකාශ සල්කාා බලන්න ොක දේන ීයක්ක් අරග දවුල තනින් කල තියෙන්න පේ පරෙක් උදේ අපි දැම් හමේපරකටක් ගලරන ගිහිල්ලා. හොයි තර තීරයක්ක් අරග තෝට අපි දන්නවතින් වාතවා අප තීරයක්ක් අ රංග විතරක් නෙමෙයි. තර දනිතරංග පබාවාර්තනයවීමට භාජනය වෙන අන්වායම. ගකොට තිරක් රංග මක්ර්තනයට බාජනය හැකි කියන එක බැරදි තොරට සියලුම තරංගවල වර්තනය වීම සිදුවනවා. දෙවර්ගේම තරග නිරෝධනයට සහ විවර්තනයට භාජනය විය හැකි. දෙවර්ගේම තරග නිරෝධනය ඉන්ටෆන් විවර්තනය ඩිෆක්ෂන්. ඇතකොට අපි මොකද තො නිරෝධනය කියන එක විවර්තනය කියනවා ඔොලවෙේ න් ඩෝනෙ. දෙවර්ගේම තරංග නිරෝධනසාවා විවර්තන භාජනයව හැකි කියනෙක් පබිලන්නවා හරි. දෙවර්ගේම තරංගවලට නුගසුම් ඇති කළ හැකිය කියනෙක්. ඒක නේ විිශේෂ අන්වායම තරංගවටයි තීරයක්ක් තරංගවලට යන දෙවර්ගයටම නුගසුම්. ඇතිකරන්ට පුළුවන් කියනෙක එතන හරි. දෙවර්ගේම තරංගවලට නුගෙසුම්. මෙතකොට අපි තීේරිටිකඔලුේ තියෙන කෙනෙකුට මෙතනද . නිවරදිී කියනෙ පැහැදිලි. B.හා පමණක් නිවරදිී. ඒවා ගන්තතිය වැරදිී කියනෙක් රයි. එතකොට දැන් අපි නිකම් මතක්කලොත් මකක්ද තරංග විවර්තනය කියලකයන්නේ. අර විශේෂ අපි ජලතරංගවල විවර්තනය තරංග පරාවර්තනය වර්තනය න කතා කරන වා දැ ජලතරංගවල වර්තනි විශේෂෙන් කතා කරනවා මෙතනදී දැන්තීරයක් තරංගයක්නේ විශේෂෙන් ජලතරංග තර ජලතරංගල වර්තනය අපි ගත්තහම ජතරංගවල වර්තනය ජලයේ ගැුර මද අපි රැලිති රැංකේ පවිච්චි කල්ලා අදනය කරනවා ජලතරංගවල වර්තනය. එතකොට විශේෂෙන් ජලතරංග වර්තනය ගත්තහම මෙතනදී මේ ආකාරයට. අපි දැගවට ැලිති රැන්කේ න ගැබුරාඩු පදේශයක් ඇතිබන ආකාරයට මෙහම වීදුරු තහඩුවක් තියලා මේකේ නොගබුරු ද්‍රෝනිිකාවක්නේ මේ රලි තැන්කේ. ඇතවට මේක යන තරංගවල අපි දන්නවා මෙහෙම යන තරංග මේ වගේ ගැබුර අඩු කලාපේයට එනකොට රයිට් ඒවයේ තරංගායාම අඩුවලා ප්‍රචාරණය වෙනවා. එතවොට මේ හරියේ ගැඹුර එච් එකනං මේහරියේ ගැඹුර ජලයේ එච් දෙක මෙතනදී වීදුරු තහඩුව තිේල තියන්නේ. අර්ද බීදුරු තහඩුව මේ අපි ඉගෙනගත්ත දේවල්. අරේ එතකොට විදියට වීදුරු. හඩුව එතර අපි දන්නවා මේ හරිද බලන්න මේ හරියේ යනකොට තරංගායා මේ ලැම්ඩ එක නං මේ හරි යනකොට තරංගායා මේ ලැම්ඩ දෙක අඩුවෙලා එතර මේ හරියට යනකොට තරංග වේගය මේ හරිදිපුතාලා වේගේ වීවන් මෙහී තරංග වේගේ වීටු මේ හරි යනකොට වේග අඩවෙලා ප්‍රචාරණය වීම සිදුවන. නමුත් තබි දන්නවා මේ ප්‍රදේශයේදී ආවොත් දැන් මාධ්‍ය දෙක වෙනස්වීම බිතරයි වනේ මෙතනද මේහරයේ ගත්තොත් මෙතනදී මේහරිය කලා කැන අපි ගැඹුර වැඩිරි ගැඹුර වැඩි ප්‍රදේශයේ විදිහයට අපිට ගන්න පුළුවන් මෙතනද ගැඹුර වැඩි ප්‍රදේශය ඊළංකට ගැඹුර වැඩි ප්‍රදේශයයි මෙත ගැඹුර අඩු ප්‍රදේශයයි එකන එකට වෙනස් සූ මාද දෙකක් ලෙස ක්‍රියා කරනවා. මේ හරිදී ජලතරංගවල සංක්‍යාතය F කියලා ගත්තොත්. මේ හරිදී ජලතරංගවල සංක්‍යාතය Fමයි. සංක්‍යාතය වෙනසක් වෙන්නේ නැහැ. ්‍යපිදන්නවා මෙ හරිදි යන V1න් කියන GH1 වල වර්ගමූලේ කියනෙක V2, GH2ල වර්ග ප්‍රවේගා අතර අනුපාතය ගත්තොත් ව1 V2 මෙතනදි H1 යට H2 වල වර්ග මූලය කියනෙක්. අරි. ඕන වක් අපිට පැහැදිලි සංඛාතය වෙනසක් වෙනෙ නෑ. මේ වගේ වෙලාව මේකත් එක්ක අපි කාරණාව මෙතනද මෙහෙම පෙළගැව් හාම එක් ලම් 2. ඉදි ප්‍රවේගා තර අනුපාතය විශේෂෙන් මේ වගේ වෙලාවල තරංගායාම අතර අනුපාතය වෙනවා. අරි1රක් ලම්1න් V2 කෙ එරක් ලම්2 වී1න ව2 ම්ව ල කියක්. තර ්‍රේකා අතන අනුාතය තරංගායම අතන අනුපාති පොඩි නෝට දා ගන ජල තරංගාල බර්ථනය කියන එක. මෙතනදී මෙහම කත්තොත් ජල තරංගවලනික නිදස්සතිල් ලියන් වැඩිවෙලා ගන්න එපා අපිනිගම් මූලික දේවල් මතක් කරගෙනයන එක. තර තරංග භර්තනය ගැබුර මත රදා පවතිනෝ. තරංග බර්තනය ගැබුර මත රදා පවතිනෝ. අරයි ඔගොලො මේකත් එක්ක ඔගොලෝ එදැනමසි අනු අට ඒලවල් අරක්. රචනා ගාන රචනා ආස්විත චේද ප්‍රශ්ණයක් තිබුණා ඒ රචනා ගාන බලන්ඩ පිළියල තියෙනව පන්තිබල එදන අනුවට ඒලවල් රචනා ගැටඩු. ත්‍රබීවන් සම එ රක් ලැම්ඩවන් 2 රක් ලම්ටු ප්‍රේගතන අනුපාත තරංග අතරා අනුපාත වෙන. අතර තරංග වර්තනයේ දී සංඛාතය වෙනසක්ව වෙන නෑ මනික මතක් කළේ එඒ ජල තරංගවල වර්තනය ගැඹර මත රඩා පවතිනවායි කිය. තර ගැඹුර වැඩි මාදෙසා ගැඹුර අඩු මාධ්‍යය එකනට වෙනස් මාද දෙකක් ලෙස ක්‍රියා කරනවා අර ගැ එකනකට වෙනස් මාදය දෙකක් ලෙස ක්‍රියා කරනවා තර වීවන් කෑන එ්රක් ලැම්ඩවන් එතකොඩ වීටු එ අරක් ලැම්ඩටු තර වීවන්න ට වීටු සමානයි ලැම්ඩවන්න නෑට ලැම්ඩටු 1GH1 වල බාරක මුලයෝ ඒ දයට මේක අපිට සම්බත සමීකරයක් නෙමෙයි මේ විවාාගේයේදී අපිට දෙවා ගනගලදි මතකතයාගන්න අවශ්‍යනෑ නමුත් ඉතිං දැනට ඔයටික ඔලුවට ගන්න එතට මංහිතන කතාක් කළේ ජල තරංගවල වර්තනය පිළිබඳව විශේෂයෙන් තරංග විවර්තනය කියන එක ඉළඟඩක් බලම් පොඩිනිිකම් මයින්මැප්වාගේ විිදියට අර මෙතන ගත්තහාම තරංග විවර්තනය කදපුතාල තරංග විවර්තනය කියල කියන් ඒක ඩදාාල පොඩි මයින් මැපයක් ගහොත් අපි දෝලන තරංගබල තැන් තරග විවර්තනය කන්නේ තරංග සිදුරුවලින් හරි බාධක වටා යනකොට තරංග පැතිරිල යන සංසිද්ධිය තමයි තරංග විවර්තනය කෙලකන් විශේෂෙන් ජල තරංග ගත්තොත් අපි ජලතරංගබල විිවර්තනය විශේෂෙන් මේ වගේ ප්‍රලිතටැන් කියය දෙස උඩින් බැලුහම රූප සටහන් මෙතනදී අපි මෙහෙම බාධකයක් විදියට ගත්වොත් මෙතන සිදුර මේ තරංග විවර්තනය විශේෂෙන් මේ සිදුරේ ප්‍රමාණය මත රඳාපවතින මතකන්ද සමාරයට එකපාට්ට විවර්තනය කියෙන වචනය අදසවත් මොකද කලේ නැති අවස්ථා තියෙන්ට පුොල එක තමයි මේ අපි මතක් කරගෙන යන්නේ සාමානෙක් ගැහ සිදුරේ ප්‍රමා් සාපේක්ෂෝ තරංගාය මේ වැඩිනම් තවයි හොඳට තරන්ගේ පැතිරිලා යන්නේ හොදට පැතිරිලා යන්නේ එතකට මේ හරද තරංගායාමය ලැම්ඩනං, මෙ හරියේද තරංගායාමය ලැම්ඩම තමයි විවර්තනය උනයි කියලා විශේෂයෙන් එතනදමොකද තරංගාය මෙත සිදුරේ ප්‍රමාණය ඩීනම් අර සිදුර ඩී නම් මෙ බාධකේ ජල තරංග රැති තැන්කි. එතකට මතකතයාගැ අපි දන්නවා විශේෂයෙන් ලැම්ඩා විශාලයි හෝ සමානයි ඩී නම් අර්ද විවර්තනය හොඳින් සිදුවේ විවර්තනය හොඳින් අතනො යිදිට පොඩි පොඩි දේවල් මතක තියාගන්න අරද විවර්තනය හොඳින් සිදුවේ ලෑම්ඩ විශාලයිඩී නම් විවර්තනය හොඳින් සිදුවනවා. අතරේ විදි දැන් සාමාණ්ඩය මේ තියෙන්නේ ලෑම්ඩ විශාලයි දැන් අපි දැන් බේබගේ අවස්සාභක් ගත්ත දැන් රැලිතිටැන් කියේ තියෙනවා මෙහෙම අරයි. ද මේ තියෙන්නේ මෙතනදී මේ අවස්ථාව ලැම්ඩා විශාලයි ඩී ඟට ලැම්ඩා කුඩයි දී උනොත් තරංගායාමය කුඩා වුනොත්දීට වා සිදුරේ ප්‍රමාණයට වඩා කුඩා වුනොත් මෙතනද මකදදබෙන් එකඇන්නේ සිදුරේ ප්‍රමාණය විශාලයි. ද මෙතරද දී දැ මෙතරගත්තාහම තරංගවල ගතොත්තේම මේේ තරංගායාම අඩුයි. ත එහම උුණොත්වම තරංගේ පැතිරලෑන ගතිය අඩුවනවා විසිරීම අඩුයි අර. ගේ වෙන්නේ සිදුරතුලි යනකොට විසිරීම අඩු. විවර්තනය වනයි කියලා සාමාන්‍යයේ මෙතරද හරි ලැම්ටනම් මේ හරිත් ලැම්ටම තමයි තරන්ගේ පැතිරලයන එක විතරයි ඉතන වෙන්නේ විශේෂයෙන්ම මේ වෙන මුකත් වෙනසක් වෙන්නේ තරන්ගේ පැතිරලෑන එක වෙන්නේ. එතොට ආකාරයට අපිට පොඩි පොඩි මයින්ම් එකක් විදියට බිහිඳුවන්න පුලො. ඉළඟට දැන් බාධකයක්මට ගියොත් එහෙ මේ වගේ මේ රැදිරැන්කය උඩින් බැලගොහම ඒ රූප සටහන දැම් බාධකයක් තිේ නවා. එදවොට මෙතනදී මේ විිදියට අපිට ගන්න පුළුවන් මේ ආකාරයට මෙහෙම බාධකි. ොල නිදස්සතින් දදි හරද මේක මැදගෙන ගයාට ප්‍රශ්නයක් නෑ මේයකෙදී රයිටත කොඩ අපිටම ජලතරංග පෙරමුුණු ඒනවා ජලතරංග පෙරමුුණු මෙහට එන කොට මේවට යනකොට මෙතරින් ඔය බිදි හට අරි මේ ආකාරයට මෙම පැතිරිලා යනවා. හරි? මේක ද මේ විදිහට ලැම් ඩනං තරංගායා මේ ලැම්ඩම තමයි මේ හරිෙත් වෙන්න. අරි තරංගාය මේ ලැම්ඩා වෙන්නේ. ඔයිදට තරංග ඇවිල්ලා පැතිරිලා යනෝ. අරි එත ගොඩවි තර තරංග විවර්තනය කෙනෙකේ ජල තරංග විවර්තනයට අදාළව තමයි සියලුම තරංගවල විවර්තනය වෙන. තරංගලට පොදු කාරණාවක් විදිහට එතනපි සලකාන්නේ . <salud> අතකති ආගන්න එතකොට සියලුම තරංගවල විවර්තනය සිදුවේ. අේ සියලුම තරංගවල ටට කල දාගන්න මයින්මැප එක තරංගවල විිවර්තනය සිදුවේ. අර්ද සියලුම තරංගවල විිවර්තනය සිදුවේ. ඔවි ද අපිට ගණ්ඩ පුළො. දොඩ සියලුම තරංගවල විිවර්තනය සිදුවේ කියෙනේ. ලොලිොඩ යි ් ර්නය කනෙක අදහස පැදිලිනි තොට සමමාල් මතක් පලෑනවා තම තමන් මන්මප්හරහ ගොඩක් දේ මතක් කරන්න පුල ඕවන තින මේ සැහැලුවෙන් සතුටෙන් මේ වැඩේ පාඩුවේ කරගෙන යන්න ති පන්තිවටම්බන්ධ වෙලා අදයක් නෑ කරන්න.ඒතොට මේ මයින්ම්මත එකකට හුරුනෑන් පස්සේ අර ඕන තනකින් විශය පට පටගල මතක් වෙන. එක තමයි විශේෂ දේබේන්නේ එක උඩ නොලට ී ෙවයි මන් ම්ිකරි කෝල් කරන්න සාමාන්‍ය එදා දවසකරට පුටිකේෙදා ඉදට පෙරරිකොල් කරන් ඉලන් වරිින්වාරය ඔය ඉන්න අතර නිකම් මතක් කරන්න තමටම පුළුවන් ආවේනික මයින්මැබ් හදාගන්න.හරි දර තරංගවල විවර්තනය කියනෙක තරන්ගේ තරංගායාම සහ විශේෂම් සිදුරේ ප්‍රමාණය මත නදා පවතින සීලුම තරංගවල විවර්තනය සිදුවෙනවා කියනෙක් රයි කතයා අගන්න ංඟකද මේ ප්‍ර්ය රාව්‍යාපිට මේ නුගසුම් තැන් විවර්තන නිරෝධනය කියන එක මකද. නිරෝධනය කියන එක මතක්කලොත් මෙතනදී සමාන විශේෂයෙන්ම මෙතනදී. තබිදන්නවා නිරෝධනය කියන ප්‍රතිඵලය තුළ ඉන්ටෆියරන්ස් කියන එක ජලතරංගබල නිරෝධනය මතකයින. සමාන සංඛ්‍යාත සහ සමාන විස්සාාරතියන කම්පන ප්‍රබෝධ දෙකක්. මේ වගේ පොදු මාධ්‍යයක මෙහෙම ගිල්වල තිබ්බාම. මේවැන් ඇතිබන තරංග රටාව.රි සමාන සංඛ්‍යාත සමාන විස්ථාර තියෙනරි එතකොට මෙම මිශ්්‍රබෙලා ඇතිබෙන ඒ තරංග රටාවක් තමයි අපි නිරෝධන රටාවක් කෙලකයන් ඉටෆෙන්න්ස් පැටන එකක් කියල්. අර්ද ම එකෙද ලොකුට. එතකොට මේ දෙන්නගේ විශේෂෙන් සමාන සංඛ්‍යාත සමාන විස්ථාර තියෙන ක් දැන් සමහර ස්ථානවල මේවැෑගේ වගේ තැන්බල මෙතනදී මේ මේක හරිටම ඇදුන්නෑ මේ වගේ තැන් නිර්මාණකාරී නිරෝධනය සිදුවන ස්ථාන විදිහට ගන්න පුළො. රයි මේ වගේ තැන් හරිට ඇදුරන එතනද මේගේ තැන් නිර්මාණකාරී නිරෝධනයට රේවනි තැන්වලදදි විිස්සාරය උපරමවීම වෙනෝ. තරංග නිරෝධනයේදී දැන් මෙතනද එක ප්‍රභවයක් එස්වාන් මේ ස්ටූ කියලකය ඇන්නේ සමාන සංඛ්‍යාත අර්ද සංඛ්‍යාත ඒවාගේම සමාන විා විස්ථාර සහිත අර්ද කම්පන ප්‍රබව දෙකක් තමයි මෙතන තියෙන සමාන සංඛ්‍යාත සමා විස්ථාර සහිතව තියෙන කම්පන ප්‍රබෝධකාක්. අද සමාන සංඛ්‍යාත, විස්සාාර සහිතකම්පන ප්‍රබෝ දෙකක්ත් මෙතන පාවිච්චි වෙන්න්නේ. තොට ස්වාන්න්නේ ස්ටු ඔය කාරයට අපිට ගන්න පුළුවන් ්. ො ඇමනේ රග රටාව පී නිරෝධන රටාවක් කෙල කියෙන තොට තරංගොල ගතිලක්ෂණ ටික නිරෝධනය විවර්තනය පොදුවේ. තරංගල විශේෂම ගතිලක්ෂණ විදාදක්වන්නන්නේේටක්. බරාවර්තන විවර්තනත් සාමනයෙන් තරංගොල සිදුවන ලක්ෂණ. පයි එකක දන්ට ඔලුට ගන්න අප පනිුගසුම් ගැත් මීටි පර කරතා කලා මයින්ම පැදවායි තොඩේ ප්‍රශ්ට අදාල එකටකගේ හොදයි හරණේ නිරෝධනඉන්ටෆන්ස් කනෙක්. එන මෙතැ දී පොඩිදයක් ලියයනකුත් අරුවද්දාල ඔන්නනට ගලා ලයන මෙම සමාන සංඛ්‍යාත සහ සමාන සංඛ්‍යාත සහ සමාන විිස්ථාර සහිත සමාන සංඛ්‍යාත සහ සමාන විස්ථාර සහිතව එකම කලාව එකම විදියට අර එකම කලාවේ දෝලනය වන එකම කලාවේ දෝලනය වන කම්පන ප්‍රභව දෙකක් කම්පන ප්‍රබෝධක් පොදු මාධදයක ගිල්වා ඇතිවිට කම්පන ප්‍රබෝධ දෙකක් පොදු මාධ්යක ගිල්වා ඇතිවිට ඒ නැතිවන තරංග මිශ්්‍රවීමෙන් ඒවා නැතිබන තරංග මිශ්‍රවීමෙන් ඒවා නැතිවන තරංග මිශ්්‍රවීමෙන් ඇතිවන තරංග රටාවක් ඒවා නැතිවන තරංග මිශ්‍රවීමෙන් ඇතිවන තරංග රටාවක් නිරෝධන රටාවක් ලෙස හැඳින්ව නිරෝධන රටාවක් ලෙසෑදින්වේ. නිරෝධන රටාවක් ලෙසෑ දින්නේ. අර ඉන්ටෆන් පැටන් එකක් කෙළ කෙන. එසේ තරංග මිශ්්‍රවීම සංසිද්ධිර තමා අපපිකැන තරංගවල නිරෝධනය ලැන එසේ තරංග මිශ්්‍රවීමේ සංසිද්ධිය එසේ තරංග මිශ්්‍රවීමේ සංසිද්ධිය තරංග බල නිරෝධනය ලෙස හඳුන් වයි. රගවල නිරෝධනය ලෙසහ දුටවයි. උදඉන් අපි දන්නෝ කොහොමත් මතකතියා ගන්ඩ දැන්වේ නුගසුම් කියන එක අපි අර්දක්මුවට මීට පර ැකිවූ කතා කලාා ආසන්න වශයෙන් සමාන සංඛාතතින දනිප්‍රබෝධක. අ ආසන්න වශයෙන් සමාන සංඛ්‍යාතතියන දනිප්‍රබෝධක. එක්කවර්ර එකළංඟ කම්පනය කර. එකවර එකළංඟ කම්පනය කරලා ඒවයේ තරංග මිෂ්ණයට සවන් දෙෙන් නෙකුට හඩේ විපුලතාවේ. වාර් උස්පහත් වීමක් ඇ ඇතිවෙන එක නුගසුම් කෙලකිව. නමුත්ති නොගසුම් ආර්ථ දක්වන කොට ගොඩක්වෙලවට මේ අන්මායම තරංගවලින් තමයි නොගසුම් ආර්ථදක් පනන්නේ නමුත් නොගසු අන්වායම තරංගල තරක් නෙයි මකකාද තීරක් රංගවලත් ඇති වන දෙැ ඇතෝට කියන්න දල්ලික් ශාසිිතවඇතකොට ඒ දකිනකොට පීො තීරක් තරංග ස්වරූපයඒේවා තමයි අන්වායමලෙ සයින ධනි ප්‍රබෝලීම් ිෂ් වෙලාවසානය හැදනි මේ නුගසුම් කියන එක විශේෂෙන්ම තීරක් තරංගලත් ඇති වෙන රි අන්මම තරන්ගල ඉතරක් නමය. බලන්න ප්‍රශ්නංක දෙක ගද කියවෙන්. පුළුල් සමාන්තර ආලෝක කදම් බයක් මෙතරදි කියනවා පුළුල් සමාන්තර ආලෝකකදම් බයා අරි. සමාන්තර ආලෝක කදම්බයක් බවට හැරවිය යුතුව ඇත. ඉලන්න කියන උත්තලකාච දෙක් මගින් ලබාගත හැකිලු. අවතලකාච දෙකක් මගින් ලබාගත හැකි. උත්තලකාචයක්සා අවතලකාච මගින් ලබාගැන්න පුළුවල් සි අහන්න අපෙන් අර පුළුල් සමාන්තරකදම්භයක් පටු කවදම්යක් බවට පත් කරන්නේ කොහොමති කියලායි. දරබිධන්නවා උත්තලකාච දෙකක් මගින් මකද හිතේ එතවට මෙතර දිගත්තවොත් එහෙම උල කාරශ් දෙක් මගින් පුළුවන්. අපිට ඔ විිශේෂය නක්සස්්‍ර දුරේක්ෂය ගැනම අද්‍යනයරපු අයට මේ දේවාලෙක ටක්ගාලා ඔවලුවට ඇදේ නොනේද අපිදානව වර්ණාවවලි මානේ අදාළව මේ වගේ සමාන්තර කිරණය නො අනේ. අර්ද මෙතනද මෙම එන මෙතන ප්‍රධානක්ෂේනං මෙ ආකාරයට පුළුල් සමාන්තර කිරණ ඇවි ඉල්ලා මෙතනදී. අපට පුළුවන් පටුකිරණ කදම්භයක් බවට මේක කර ගන්න ඔය ආකාරයට අරි පිහිතමු මෙතනද පුළුල්දම්බයක් මේ විදියට සමාන්තර කිරණ පුළුල් කදම්භයක් එනවා. මෙම ඇවිල්ලා දැ මෙතලින් විදියට මෙහෙම ගිහාම මේකෙන් මෙත මෙ ආකාරයට මේ විදියට සමාන්තර කදම්භයක් බවට මෙතනදී පත්වෙනවා ඉදි නක්සස් දුරක්ෂයම හොමතියන්නේ ද තද මෙයා අපු කියරන මෙතන එකතුුණා මේ නබිය තල දෙක එකනෙකට වෙන. දර පුළුල් කදම්බේ පටුකදම්බයක් බවට මෙතනදී පත්බීම සිද්ධ වුණා. රයි නක්ෂ දුරෙක්ෂේකව එක අන්දරේ වෙනවනද අපට ගණම් හදරකොට අද දවසසිෙ තාා කරනවා. මෙතනදී F4ෝ නං මේ අවනතනම් මේ උපනෙතනං මෙ ආකාරයට FE. රයි මෙතර මණ්ඩිකා සමාන්ත්‍ර මෙතනදී අවනත විදිහට ගණඩ පුලුව. දරකමණන්නේ මාත්තක මෙතනදී උප නැත විදිහයට. අරි එතකොට මෙතනයින පුළුල් කදම්බේ විෂ්කම්භය විදිහට මේ අදවස භාග ප්‍රශ්නයටත් දායික වන විදියට ඇතකොට අපිහිතවම් මේ අදම්බේ මෙතන ඉඳලා මේකේ. විිෂ්කම්භය මෙතන ඩී එකකම් එත අපි දන්නවාමටික වෙන්නේ ඩී එක බෙදීම දෙක්වේ විශ්කම්භය අපිහිතමු මෙතනදී පටුකදම්බේ ඩී දෙක. ඇතවට මේ උස ගත් තහම ඇත මෙතනදි ඩ දෙකයාට දෙක. ඒ විදිට ගණ්ඩ පුලො. ඇතර මේකේ මේ පුළුල් කදම්බය තමයි මෙතනදී පටුකදම්බයක් බබට මෙතනද මේ විදිහයට පත්වන දැන් මේ විදිර තියන මෙන්න මේ ත්‍රිකෝණයයි මෙන්න මේ ත්‍රිකෝණයයි සමරූපීන් නැ අතර අපට ගණ්ඩ පුලුව මේ වගේ වෙලාවට F4ෝයාට FFI අර්ද මේ පාදේ දිගවිදීම. මේ පාදේ දිග සමානයි මෙතනද D1 බෙදීම දෙක බෙදීම D2 බෙදීම දෙක කියලා කොහම දෙකර දෙක් ඇැපෙනවා මෙතනදී F4ෝඇ Fෆ සමානයි D1ට D2ගෙන මේ වට පිටාවට පොඩිපොඩි දේවල්වලට මෙතනදී විහි දෙෙනවා. ඉති මෙතන අව්‍යතේ නාබිය දුර බෙදීම උපනතේ නාබිය දුර කියලා කෑන කවු්ද මෙතනද මෙයාගේ රේකය නතංකෝණික විශාලනය ලෙස ගණ්ඩ පුළුව. ඒ ෝට ෆී කලක අවනතේ නබිය දුර පෙදි උපනතේ නබිය දුරේකේ විශාල්මකොමත් නක් අදුරෙක්ෂලටත් මයිම බ්දාවාොත්ම පොඩියගක් ගත්. සර්ලව සමාන්තරාපුදම්යක් ඔයාකාරයට සමාන්තරකිරණ කදම්බයක් බවටම පරිවර්තලා න මාතෙක නිදහස්සේ අදාළ බඩ ටික කරගෙන යනක තමයි තියන්නේ. හම කරගෙනයක්. ඒගේ වාදටගල්ල දැටන නිදන් සතිරගෙන යන්. එතට පැහැදිලි උත්තලකාච දෙකක් පාවිික්ෂික කර නක්සස්ර දුරේක්ෂයක්ත් එක්ක අපිදන්නවා දුරක්ෂයකෝ විදිහටනය වෙන්නේ තර වර්ණාවලිමානයේ දී අපි ඔවාගේ දේවල් කියන්න රූපා එක්ක ඇදල විස්සර කල තියන. එතකොට මෙතනදී පැහැදිලි එහනම් උත්තලකාච දෙකක් උපයෝගී කරගෙන න අර්ද උත්තලකාච දෙකක් උපයෝගී කරගෙන පුල්ුල් සමාන්තර කදම්බයක් පටු සමාන්තර හදම්යක්. අ පත් කරන්න පුළුවන් කෙනෙක් උත්තලකාච දෙකක් මගින්. අවතලකාශ දෙකක් මගින් සාමාන්‍යයෙන් පුළුවන්ද අරද අවතලකාශ දෙකක් මගින් සමාන්තරකදම්බයක් ඒ විදිහයට පටු සමාන්තරදම්යක් බවට පත්කරන්න බැහැ තවත් අප සාරී වෙෙලා ඇනක තමයි එතනබන්නේ දෙ අපි ගත්තොත් එහෙම මේ විිදිහට අරි බලමු තකොට අවතලකාචයක් ගතොත් මෙහෙම අපි අවතලකාචයා මෙ අවතලකා්චේ ප්‍රධානක්ෂයට සමාන්තරව ආවොත් කියරණ ප්‍රධානක්ෂයට සමාන්තර ආවොත් කියරන ඒවා ඒ කාච්චේ නාබිය ඉඳලා එන්නාසේ අපසාරීවීමනෙ වෙන් ඒක නාබිය ඉදල එන්නාසේ අපසාරීවීම වෙන් දෙ තවත් අවතලකාචයක් තිබුණොත් මේආපු කියරනත් ඉතිං තවත් මෙතන සමාන්තරනන්න ඇති මෙතනින් යන කරන තවත් වනහාරි අපසාරී කරලා ය ඉච්චර තමයි වෙන්නේ. ඇතට තවත් අපසාරී වෙලා පුළුල්ුවීම තමයි තවතලකාචයක් දැම්මත් එතනදී වෙන්නේ. අර ඒවිදියට එතන බේද්දි. ඒආකාරයටකොට එතකොට බ වගන්ති එතනදී පුළුල් සමාන්තරකදම්භයක් පටු සමාන්තරකදම්භයක් බවට පත් කරන්න අවාරුයි අවතලකා්ච මගේ එලට උත්තලකාචයකින් සහ අවතලකා්චයකින් මොකද බෙන්නේ කියනෙක් උතලකාච්චිකන අවතල කාච්චිකන අපි ගත්ත් මෙතනදී එවැනි කදම්භයක් පටුකදම්භයක් බවට පත්කරන්න පුළුවන්ද කියනෙක් මෙතන මාදී නං ඇතකොට දැ මේ විදියට අපි උත්තලකාච්චය ගත්තහම මෙආකාරයට උත්තලකාච්චය මේක මෙහෙම ි මුතලකාචයේ ප්‍රධානක්ෂයට සමාන්ත්‍ර අවතලකාශයක් මම මේ හරියේ මෙහෙම ගන්නම් අවතලකාචේ. දැන් මේකෙන් ගන සමාන්තර කීරණ අපි ගත්තොත් එ මෙ සමාන්තර කිරණය නවා. මේ සමාන්තරකිරණ මේක වර්තනය වීමෙන් පස්සේ. අර්ද මේකෙන් එල්ල වෙනවා මෙයාගේ නාබිය වෙතට මෙතන වර්තනය වෙලා මේක එල්ල වෙනවා මේගේ නබිය වෙතට එල්ල වෙන මේ ප්‍රධානක්ෂයට සමාන්ත්‍ර අවතලකා්යක නාබිය වෙතට එල්ල උනොත්තේම. මේ වෙලාවේ නාබි උත්තලකාශේ නාබ්‍ය අවතලකාචශේ නබිය එකම දැන. රයි් තොන නාබිය වෙත එල්ල උනොත් අතලකා්ේක නාබිය වෙත එල්ල වෙන කිරණය ප්‍රධානක්ෂයට සමාන්තර වයෙනවා. එන උත්තලකාචේ අවතලකාශේය පාවිච්චි කල්ලා මනාද. සමාන්තර කිරණ දම්යක් පටු සමාන්තර කිරණ දම්භයක් බවට පරිවර්තනය කරගන්න පුල ද ලෝකේ. කාචච ප්‍රිස්ම ගොඩක් ඒවැෑ බොහම පොඩි දේවල් දරුණේ හනති සාමාන මේ කිරන ගැන වබෝධේ හරි දැආෝක වගේ කිරන අදිනකොට ඔගොල්ලො රුල් දියමින් අධමින් පුහුණනාට කමක් නැහැ අර්ද රුල් තියලා අඳමින් එය අදාළ බඩකටයුතු කරගෙන යනක එතනදි එතකට යාර සිද්ධන්ත මතක් වනටත් එ මෙතන මේ රිිවිෂන් බක් එක හොට හදාගන්න අර එතුලින් ඔගලන්ට ලොකු වට පිටාවක දැනුමක් තන බාගන්න පුලුව විශන් බ්ක්ක එතනොහොට හදාගන්න ආකාරයට අරි අරි ඔයා විදිහයට අපිට ගන්න පුළුවන් රයිට් දෙි බලමු ඒ ප්‍රශ්ෙත් එක් එෙනම් මෙතරදී පැහැදිලි අපිට මකක්ද මෙතද පැහැදිලි ඒ ප්‍රශ්යට අදාලබ මෙතනදීරයි් එ උත්තල කාච අවතල කාචයක් මගින් ගන්න පුළුව එනම් මෙතන නිවරදි වෙන්නේ ඒ ස පමණයි මේකේ ඒ සී පමණයි එවිදියට එතන ප්‍රශ්නය තුළ යන්න පුළුවන් ඒ පමණයි දැන් ඔය අපි පොඩි බලන්න අවස්සානයේ මෙතන සාරංශයේ ගත්තොත් මේ කාච සම්බන්ධ ප්‍රධාන කිරණ අවබෝධය තමයිතින් අදද කාච සම්බන්ධ අප ගත්තොත්ේ මෙතන ලියනවා මේ වගේ මෙතලදී මෙහෙම අ කාච්ච පොඩි මයින් ඇ් එක කාච්ච සම්බන්ධ අරි ප්‍රධානකිරණි දන්න කිරණ ප්‍රධාන කරණ ති කාච සම්බන්ධ ප්‍රධාන කරණවල අපි ගත්තොත් මේ වගේ උත්තලකාච්චයක් ගත්තොත් උත්තලකාච්චයක ප්‍රධානක්ෂයට සමාන්තරව එන කිරණය නාබි හරායන. අ උත්තල කා්යක දැන් අවතල කාච්ශයක නං අර්ද පධක් අවතල කාච්ශයක අපි ත්තොත් තේම මෙතනද මේ විදියට අවතල කා්චේ ගත්තොත් ප්‍රධානක්ෂයට සමාන්තරවේෙන කිරණය මෙතරද මෙහෙම නාබිය ඉඳලා එන්න සේ ගමන් කරන්නේ. අර ප්‍රධානක්ෂයට සමාන්තරතුකොට ඒ උත්තලකාච්චයකට අදාළව ගත්තහම ඔය විදියට අවතලකාච් අපි දන්න කියනීම. ඊළංගයට අපි දන්න දේවල් තමයි එකක් මේ විදියට දැන් උත්තලකාචයක් ගත්තත් ප්‍රකාශ කේන්ද්‍රය හරහා කිරණයක් ගයියොත් ඒක වර්තනයට භාජනය වෙන්නේ. පදර අවතලකාචයක් ගත්තාත්මකද. ප්‍රකාශ කේන්ද්‍රය හරහා කෙලිම කිරණයක් ගියොත් පර්තනයට භාජනය වෙන්න අපි මේ දන්නේ දේව. ඕන පාවිච්ි කර ඊළඟට අපි ගත්තහම මෙතනදී අනි මෙතනදී උත්තලකාච්චය අපි දන්නවා උතල කාච්චයක දැන් නාබිය හර ආවොත් මෙමකිරණයක් නාබිය හරහයනෝ උත්තල කාච්චයකනම් මෙතනදී නාබිය හර එන කරණේ ප්‍රධානක්ෂෂ සමාන්තර. එතවට අවතල කාච්චය ක නං අපි නාබිය හරහයනොවයි කියන්න කියරණයක් නාබිය වෙත එල්ල වෙන්න ආවුත් ඒර එනවා නාබිය ේත දැ බලන්න ඔයා ඔබෝධය නෙේදඔවය තිබුණ කෙන. අවතලකාචේක නාබිය බෙත එල්ලබෙන් නවත් ඒක ප්‍රධානක්ෂයට සමාතර. ඔය පොඩි ප්‍රාථමික දැුුවමතියෙනකොට කිරණ හැසිරීම් ටික ලස්සනට ගණ්ඩ පුලො ප්‍රධානක්ෂයට සමාන්තරවක නාබිය අරයනවා එත උත්තලකාච අවතලකාශය දෙන්නම ගැන ඔබ අබෝධයක් තින මෙතන චටි මයින් මැ් එක වොලටත් ගලා තාගන්න උඩිදේවල් කාච සබන්ධ අපපිය ප්‍රධානකිරණ කිරණ රූප සටන් අදිනකොට භාවිත වන කිරණ. ਤਮਾਈ ਗੱਤ ਤੱਕ ਗੱਲਾਂ ਅੰਦਰ ਮਾਈਂਡ ਮੈਪ ਹੈ ਕਾ

හොයි එතකොට එවැනි ප්‍රශ්න තුලදී සාමාණ්ඩයෙන් සර්ල සිද්ධාන්ත ටික තමයි ඒවා ද භාවිතෙන් හරද ලස්සට වාඩුවෙන් ඔල්ලුක් කොු කෙලින් තිාගන හොයි ඇතකොට අප ඒත් එක දැම් ප්‍රශ්ි් උත්තරේ ිත නක් නෙමේ ඒවත් එක පොඩි පොඩි වට පිටාවල් මතක් කරගන කතා කරගන යනෝ අනිකර කිරණ සටහන් පිළිබඳ සරලාවබෝධය තියෙන් හොයි දැම් බලන්න මේ ප්‍රශ්නය. වීදුරු ප්‍රිස්්මයක් මගින් අපගමනය කරු ලබන ඒක වරණ ආලෝක කිරණයක අපගමන කෝනේ ඩී බිලිබඳව පාත සදාාන් ප්‍රකාශවලින් නිවරදිී වනුවේ කුමක් ද. ඉලාට අපගමනෝනය අපගමන කෝනය පතනකෝනෙෙන් ස්වායත් ඇයි අපගමෝ පතන ත්‍රයි් එතර කියනවා මෙතන දී කිය එක යැන අප ගම කෝනේ දීන ඩ පතනකෝනිික් ස්වත්තයි කියනෙකම ගද වැරදි පතනකෝනය මතර දදාපාතින ඩී සෑමවිටම පතනකෝනය සමඟ වැඩිවේ කියනකත් වැරදි දෙ මම ඉතාදා මයින් පැප් එක දාන්න ගොලට තිියර බැග්‍රවුන්් එක ඔලුුව වැඩ කරන කොට තැන් අක් ගාලා පතනකෝනෙත් එක් අපගමනකෝනේ විචලනය වන ප්‍රස්ථාරය ඔගුලන්ගේ ඔළුුවේ මේ විදියට ඩී අපගමනකෝනය මේ පතනකෝනෙත් එක්ක වැඩ එක උපරිමාගේ කියදලලා ඇවිල්ලා අඩු වෙලා වම කරායි වැඩිුවෙනක් ගෙනකාවනම් ඇතනො ලූට නො. ඩී සෑමවිටම පතනකෝනය සමඟ අඩුවේ කෙනෙකක් වැරදීම. අඩුවන විතරණ අඩුවෙල වැඩිුවෙනවා. ඩී සඳහා අවමාගයක් ඇති අතර ඒ ප්‍රිස්්මකෝනක් ස්වාඇත්ත වේ. අරි එකත් එතකොට ස්වායත්ත වෙන්නේ නැහැ ඒක මත රදාාපවතින එනිසා පරායත්තයි කියනෙ එක පස්වනික හරෙන් බල පොහම තිීරිටික දැන් තැන් ප්‍රිස්්ම ගණන් හදලා ටිුට් එක හොදට කරලා හිත සටහන් එක අවබෝධය තියන ළමයට මේවා ඉතාම සිම්පල්. දැම්මම් පොඩි ප්‍රිස්්මාශිත තුංවනිකට උත්තර එපහහා දර ප්‍රිස්්මාශිත පොඩි මයින්මැ් එකක් මෝගලන්ට දාන්නං මෙතරදි සරේ. ප්‍රිස්ම එක්ක යන ර් දැම් බලම් එතකොට මේ විදිහෙට. දැන් අපි පරිස්්මයක සාමාන්‍යයෙන් වර්තනය වනවිට තැ පිස්මයක් ගත්තොත් පිස්මයක සාමාන්‍යය වර්තනයස්වරූපය. මට පැරත් න ප්‍රශ්ි කළ මේක අපි ප්‍රිස්්මකෝණය. අරි ප්‍රස්ම කෝනය ැන් අපි ගත්තොත් මේකේ තවට මේ ABCවර්තන මූනත එතකොට ABC කෙල කැනෙ පලයනි වර්තන මූනතක සාමාන්‍ය වර්තනයක් අපි තුොම් ප්‍රිස්්මය මෙහෙම මේ එන කිරණය මෙතැනදී අබිලම්බය මෙයාකාරයට මෙහෙම. ඉලාඩ මේන කිරණය මෙහෙම යනෝ. මෙතන දිගටම ගියානම් මෙයා මෙයාකාරයට දිගටම අන්ඩෝනේ. මෙතින් අබිලම්භයක් මෙහෙම ඇන්දෝ ර ඔයාකාන්් මෙතනින් අබිලම්බයක් එතකොට මේ වර්තනය වෙලා යන කිරණය මෙෙම ගමන් කරනවා. එතරි මේවැෑ කෝන ගත්තහම එතකොට මේක තමයි අපි පතනකෝනේයි1න් මේ පළම්පපුෂ්ටේ වර්තනකෝනේ R1න් දෙවන පුෘෂ්ටේට අදාළ පතනකෝනේ R2 මෙතනද අ2 නිර්ගතකෝනය ඔමන අපි ගන්නේ නිර්ග කෝනේ. එතවට මේ කිරණය දිගටම ගියානන් දැන් මෙහහි ඉදලා ඇවිල්ලා දැක වර්තනය වෙලා යන්නේ මෙහේ දලයිෙන්. තරපි දන්නවා දැ මෙහෙම අපපුකිරණයම දිගටම ගිහිල්ලා මේක තමයි මෙතන සිදුව අපගමනේ ඩී මෙහම යන්න අපපු කිරණය දැන් ගන්න මෙහේ. අපගමනේ වෙලා තිීත්. තිැබි දන්න දේවල් තමයි එකක් තමයි මෙතනදි මේ මෙහම දික්කලාම අර්ද මෙතන ඇදෙන්නේ මේ අන්ස කානුූයි මෙඩට මෙතන අංස කානු වයි. තන ර්ත චතුරස්්ටයක් නෑ මේක ඌර්ත චතුරෂ්ටයක් උරචතුරස්්්‍රයක් නම් මෙන්න මේ කෝනය ප්‍රිස්්මකෝණය ඒ නං අරි ප්‍රිස්්මකෝනය නතම් වර්තකකෝනය අපි ගන්නවා ඒ. දි මේවට අදාලව අපි ගනන් හදාගෙන යනකොට මේ විිදියට මේකදී සාමාන්‍ය වර්තනයට අදාළව අපි දැනගෙන ඉන්න ඕන කාරණාටිකනේ දැන් අර අපි සාමාන්‍ය ගනන් හදනකොට සා පිස්ම ගානකදී ABCABවල වර්තනයට අප ස්නෙල්ලියේ AABවල වර්තනයට ද අපිීතව මේකේ වර්තනාංකයේ මෙතනද N2 මෙවන්න අති ගොඩක් කළට වාතය නතින් Nව වරක් කවද මෙතනද ස1 සමානයි N2 වක් මෙතනද සයි R1ි ඉස්නල් ලියේ දාන. ඊළඟට අපි දන්නවා මේ ෝන දෙකේ එකතු සාමාන්‍ය ගානකට යනකොට පැහදිලි ආර්මන්ධන R2 කාඩ සමාන ද මේ වගේ බෙලාට ආර්මන් ධන R2 ඒ කියන එක සමානය පිශ්ම වර්තනයේ ජනප්‍රියේවා ඊළඟට අපිට දාන්න පුළුවන් මෙතනද මේ BAC වලවර්තනයට ABCAB බලවර්තනයනෙ ඉළඟට A වලවර්තනයට AAC වලවර්තනයට දැම්ම හම මෙතනද මේකෙෙන් යන කිරණේ මේක මේකට ගීල මේකට එනු ඉළට මෙතන ගත් තහම N2 වරක් මෙතනද සයි2 සමානයි N1න් බලක් සයින් අ2 කියන එක අයි ඒකට අදාලව ඉස්නෙල් ලියමය දාලාහම ගන්න පුලො. ඉති අපි දන්නවා දැ මෙතනදි අප ගමනේ ගන්නකොට දැන් පලමුම්පටස්්ටේ අප ගමනේ ම මෙහෙම එක ගතොත් මෙතරදි ඩ එක. අ මෙතනදි අප ගමනය අපි ගත්තා මෙ යඩ ගිය කියරනෙෙන් මි කෙලින් අඳින තර මේක දී එක. එතවට මෙහෙට යන්න ගිය කියරණය මෙහම යඩ ගිය කියරනය මෙට යන්න දෙ දෙක එතවට මෙහෙම යන්න ග කරන්නේ මෙහට යනකොට මේ අප ගමනය මෙතන ඩ දෙක්. තර මේ මේකේක තුුව ඩට සමානයි බව පැහැදිලි රයිට් දැපි ගත්තොත් අවදුරටත් මේකේ D1 කියල කෑනෙ පළම්පපුෘෂ්ටේ අප ගමනයනෙ එතවඩ මෙතර ගත්තොත් අයි දැමිට මේ D1 එක අයි1 රීන R1 මෙතර D2 කියලා කෑන්නේ කවුද. D2 කිය කෑන්න අ2 ගෙන් මෙන්න මේ ත මෙන්න මේ R2වෙන්න මෙන්න මේකන වන්න මේ R2ු ඒ අඩු නහම ඇතන D2 කෙලකෑන්නේයි2 අර්දයි2 රීන මෙතන R2 එතර අපි දන්නවා D1 කැලකෑන විදිහයට ඉතින් මේ දෙක මුළුව අප ගමන ඕන වෙලාවක ගන්න ගියොත් D මෙත් සිදුවනේ දක්ෂින අවර්ත මෙතනත් අදක්ෂින අවර්ත කොට D1 ධන D2 කියනක්. මෙතන ද අයි1 ී ආ1න් දන මෙතන ද අයි2 රීන R2 මේ දෙකෙත ගොට මේක ගන්න පුොළුවන් D අ1 දන අ2 කියලා මෙහෙම අරගත්වොත් මෙතන රීන ලකුණ එලියට ගත්හම රීන R1 ධන R2 කියනෙ. එන D අ1න් ධන2 අයි1 න2 රීන මේක ඒ දිී ගොඩක් කලාටත් මේකෙන් ගන්න මෙතනින් උඩට අයි1 ධන I2 ප්‍රරිස්ම සම්බන්ධව ඒ දන D කියන පලට අපේ නැති මේකත් එක්ක අපි විදිට ගඩ පුොළම් පළම්පුෘෂ්ට අප ගමනය එක කතන්දරයක් විදිට ඒටික දැම්මටකමක් නෑමං ඒටික එකතු කරලාහරි එතකොට ඔය විදියට විි සාමාන්‍ය විදියට ගත්තොත් පතනකෝණයක් එක් අප ගමනකෝනේ බි්චලනය ප්‍රස්සාරය ම මයින්මැප් එක විදියට ගත්තාම සාමාන්‍යය විදියට මෙතනදී අයි මෙහෙම ඇවිල්ලා උපරිමාගේක ඇවිල්ලා වමයක් කරා අයි වැඩි වෙන ට මේ අවමපගමනය තමයි මෙතන. අර් යම් අපගමනයකට අදාළව ගත්තහම මෙතනදී අරයි යම් අපපගමනයකට අදාළව ගත්තොත් පතනකෝනයට අගයන් දෙකක් තිය න මෙතන අයි2 අයිට එකක් පතන විට අනික ඇතටම නිර්ගතකෝනය. අවුම අපපගමන අවස්සා වෙදෙනඩ එක මෙන්න මේ වෙලාවේ අවම අපපගමනේ දී අයිවන් අ2ට සමානයි ත්‍රව්ම අපපගමනය ගැනත් අපිට වෙනම මයිමැප් එකක් ඕන්නන් බෙනම දාන්න පුළුවන් එතනදී මගදද කියනෙක්. අර්ද මෙතනදී වතන කෝනයක් එක විචලය. අදැන් ඔය දිට දාන්න පමයින්මැෙක්. ති මෙතන පිස්ම සම්බන්ධ මූලිකටි ක්ොමටික සාරංශකත වෙලා තියනවා. මොලික සිද්ධාන්තතිය එක් මතක් වෙනවන ඕන කෙනෙකුට තැන් තනි හදල් බොඩ් බල නතිව හදන්. අරේ අරගෙන ඒවතම පිරිකෝල් කරන්න ඕන ක්මට ලිවාය පොඩක් ස්වාහගන රිිකෝල් කලාට කමක් නෑ. අරද ක්ොම ලිවාටක් ල ස්වාගන රිකල්රන්න. Mिया ani ोba ne hoolilian. අතවට දැම්මේ විශේෂෙන් සාමාන්‍යයෙන් ප්‍රිස්මේකං වර්තනය වන අවස්සාාවට අදාළවේ රි ඉතින් ඔය ටික දන්නවලම් පිස්්ම ගණන් සෑහෙන අහන දේවල් උත්තර දෙන්න පුළුවන් ගණකදනකොට පළම්පෘෂ්ටේ වර්තනයට ඉති ආරවන් ධ ටු ඒට සමානයි අයිවන්දනාටු ඒ දනඩ ේ ඇගේ තියන් ෝන්. හම ්‍ර්න් හර එනට ගලා ලු කොදු කළින් ගන්න හතර. පරන්න දෙදස් තුනඒලවල් එමසිකිව උදාහත. අර්ද ඔබට ඇගට නොදනී අපි සාමාන්‍යෙන් මේ දක්වාම ඔබ විවාාගට යන්න ආසනම් වර්ෂය වෙනකම ප්‍රශ්ික කරන කොට අංගට නොදැන මුලු සිලබ ස එකම කැකෑරරිලා සාමානි කරණය වෙලායනෝ ඒක විදිි යින් සිද ක ්‍රිවිෂ මන් ම පිෂන් බඩ පි ල යාරම න්න. එක්මට ලන්න පුදන රේකිය ප්‍රසාරණ තාවය එකයිදර්සම දෙකවරක් දහැරන පහයි. සෙල්සිස් අන්සකේට වූ වානේ තහඩුවක වෘර්තාකාර සිදුරක් සාදා ඇත. ඉලාන්ට තහඩුවේ උෂ්ණත්වය සෙසංසක සීයකින් ඉහල් නැගෝත් සිදුරේ වර්ගඵලය මොකද වෙන්න කේලාහනෝ. තරපි දන්නවා දැන් සිදුරේ වර්ග පලයනි අද තහඩුවක වෘර්තාකාර සිදුරක් දැම මේ විදියට වානේ තහඩුව තියනවා අපි දන්නවා මේ සිදුරක් තිබුණොත් මේටි මෙතනද වානේ අරි මෙත මේ ටික මෙහෙම වානයේ තහඩුව මෙතන තියනරි මෙතන වානය තහඩුව තියෙනකොට අත්තටම මේකේ මුලින් වර්ගඵලේ ඒ වන් තිබ්බනංරි මේ මුළු තහඩුවේ වර්ගපලය මොනහරි ඒකමක රත්කරන කොට මතකතියාගන්න ඕන වෙලාවකද මේ සිදුරේ ප්‍රමාණයක්ත් අනිවාාරයෙන්ම වැඩි වෙන අදායි සිදුරද. අදාල ලෝහෙෙන්ම පිරිී තිබුණේ කෙළතයි තකොට මෙතන ඒටුනම් ම ඒස් කලකින්. අනිවාරයෙන් සිදුරේ වර්ගඵලය ද වැඩි වෙන. තකොට මෙතනදී මේ විටට උෂ්ණත්වය වැඩි වුනාානං. අරයි මෙතනදීට වැඩි වනානං. මෙතනද ඒ සිදුරේ විශාලත්වය ඒ බන්. නොතකොට තන අඩුවවෙෙන්න්නේ කිසිපිටක. එතකොට උෂ්ණත්වය සීයකි ඉරණංගුණන ඇතොට වෙනස් නොවේවාතින් මේ අඩුවේ අඩුවේ උත්තර වැරදි. ඇතට වැඩිබේ. ඇතර සිදුරද ප්‍රසාරණය වෙන්නේ අදාළ ලෝහෙන්ම පිරිීතිබුණේ සලක. ඇතර අපි දැන් ෙල්ට ඒ ගත්තොත් මෙතැනද සාමාන්න්‍යයෙන් ඒ බීට තීතනෙ. ඒ බීටා තීටා බීට කෙලකයන්නේ ඒ මෙතනද දෙකයි ඇල්ෆා තීට. ොඩ ඇත්ට මේ අහන්නේ මොනාද භාගයකින් මෙන්න මෙච්චර භාගයකින්. භාගික වෙනස්සීම ඩෙල්ටඒයට ඒ දෙකයි ඇල්පා දීටා කියනෙ කොයිතියන්නේ. ඒ මනසිං ගලඩ පුලම් භාගික වෙනස්වීම අපි කතා කලා එත වඩ දෙවරක් මෙතනද රේකය ප්‍රසාාර්ණතාවේ දීලතියන එකඇදසම දෙකවරක් දාහැරීන පහයි. අරද උෂ්නත්ව වෙනස මෙතනද සඇයි. අරදයි. තකොට මෙතන පැහැදිලි දෙකයිදස්සම හතර දෙකයිදසම හතර වැඩිකිරීම. පරි දාහැරීන තුනයි කියන එක. බාගේකින් වැඩිවේ. තවට බාගේකින් එතට උත්තරේ කියද එක දෙකදසම හතර වරක් මෙතනද ඩෙල්ට ඒ බෙදීම ඒ. ඩෙල්ට ඒ ඇයට ඒ අර්ද දෙකදසම හතක් දහැරෙන තුනක බාගේකින්ං වැඩිය. තොවාගේ සිදුරක් තිබුණොත් අනිවාරයම සිදුරවල් ප්‍රසාරණය වීම තමයි වෙන්නේ. ඇතර සිදුරද ප්‍රසාරණය වෙන්නේ සිදුරද අදාළ ලෝහෙන්. තිබුණනයි සලකර රේකේ ප්‍රසාර්මතා සමීකරන වර්ගඵල ප්‍රසාන සමීකරන ඒවත් එක්ක අපිට ගන්න පුළුවන්. හරි පැහදල්න තර දෙක දෙ සමහතර වරක් එතනද දාහරෙන තුනයි එබනි භාගයකින් එතනද වෙනස්වීම සිද්ධ වෙනවා. ර ද බලමු මේකට අදාළව අපි ඉගියොත් මම මෙතන අපි ගමු මේ වවාගේ දැන් අප හිතමු හිදස්සක පොඩ ආගන්න පොඩි දේකට එනවා මේකේ හිදස හිදස ඒවාගේම සිදුරක ඉළඟට කුව රයක කුවරයක මකාරි ප්‍රසාරණය. මෙකට මෙගේ අපට එමසි කිස්වලදි බැදගත්න්නේ. මම මෙතරද ගත්තහම අරි මේ වගේ මුදුවක් මොනොහරි ලෝ දණ්ඩක්කරි මේ වගේ තියෙනකොට වලල්ලක් මෙත මෙහම ගන්නම් මේ විදියට අපිට මෙආකාරයට මෙතනද අපි ගත්වොත් පොඩි හිදසක් තියෙනවා මෙයක් විෂ්ණත්වය වැඩි වෙන කොට මේකේ මතකතියාගාන මේ හිදසද අ මේ ඒක ම තමයි මෙන්දේ අර්ද හිදස එතන ප්‍රසාරණය වෙනවා මෙතන ට1 කියර දුන්නත් මෙතන ල් 2 අල්යිල් උෂ්ණත්වය වැඩි ව 2 විශාලයි ල්ට1 ගැ් එකේ ප්‍රමාණය වැඩි උෂ්නතය වැඩි වෙනකොට අරි ඒකල්. දැන් හිදසට අදාලව මෙයාගේ රේකේ ප්‍රසත්ව සංගුණකේ නම් ඒ හිදසේ වැඩිවන ප්‍රමාණය ගත්තාම ඩෙල්ට එල් කියන එක මුලින් මොනවාරී මණිකං එල් කියන්න අංකෝ ගැප් එක එල් වරක් මෙතනදී ඇල්පතීට ඇැතුට ල්ට එල් මෙතර කියලා කෑන්න ඇල්පතීැන හිදස මේ ඇල්පතීට ප්‍රමාණයකින් භාගික වෙනස්ෙන්. එතකට ඒෙලාව හිදසදා අදාල ඒ හිද ඒ තින ගැප්ප එක. අරද මෙතන ති හිදසදා අදා ලෝහෙෙන්ම පිරීතිබුණේ සල කලා තමයි අපි ගාන හදන්න. ඩෙල්ට එල්ට එල් කියන එක හිදසේ මේ තින හිදසේ භාගික වැඩිවීම. බාගික වැඩිබීමක් තමයි වෙන්නේ එක ඇල්තීට එතන රකී ප්‍රසාාර්ය සල කළගත්. දැන් අපි ගත්ත ගානකට අදාලවෝ ඔය වගේ මෙෙම තහඩුවක සිදුරක් තියෙනවා. ද මෙයාගේ වර්ගපල ඒවන් උෂ්නත්වේ වැඩි වුුණත් තීට පලින් එතකොට මෙතනද සිදුරේ ප්‍රමාණයද මටික එහම ඇන්දා ලකෝට වෙන්න එතකොට මෙයාගේ අපි ත බීටා කියන එක දෙකයි ඇල්ප වර්ගපල ප්‍රසාරණය එතකොට අපි ගත්තොත් මෙතනද เดල්ට ඒ සමානයි ඒබීට තීට එතකොට මෙතනද ඒ වරක් දෙකයිඇාතීට ඒ එතකොට ඒේ තියෙන සිදුරේ බාගික වෙනස්වීම මෙතනද දෙකයි ඇල්පතීටහිදයට ගන්න පුලන් සිදුරත් එතනදී සාමාන්‍යය විදියට ගත්තහම සිදුරත් එතනදී ප්‍රසාරණය වීම තමයි වෙන්නේ මේටික මේතින් මෙතන සිදුර අතන හිදෙස පතර ගත්තොත් මේ තියෙන්නේ අ ඒ අහඩුවේ තියෙන සිදුරක් විියෙන් පැහැ අපි ෝ දැනගෙන ඉන්නවන කාරඇතකොට ගන් හතනකොට අවසානයේ ගණන් ටික කිය ඔේ මයින් මැප්වලින් හැදැන ටිකා ක මාර වැදගත් මේ ක්‍රම හටද මෙමට හරුවෙන් හොර සිද්ාතරක ගණඩ් පන්ති නෝට් පොතේල ගනන් හදලා ඒ සතියේ වැඩටික සුපිියයට කරගනයන්. කරගනයන අතරේ අවසානයේ විිභාගයට එන අ දැ මේ වගක් කළම MC කපයක්න මෙතන. අවසානයේMC කෙලකයන්න සසා කෝමටික ගත්තොත්ේම මයින්මප් ල සාරංශයක් විදියටෙන් මයින්මප් මාර වැදගත් තර සිිලබත්ස එක කාරන ලුති නොය කැන ගට හරි සාරලයි පහසුයි. එඒ තොටා දැනෙන්නේ බිභාගයක් ලියන්නිගා මතකයි එතො තමටකාරුටික හුරු පුුදුුනම් මනස කැමතිනං ඒකට ඒ දේ කරන්න ලමියැම එක තමයි සාමාන්‍ය ඇත්ත. ඕනම මනක් කැමති පුරුදු විච්චි පුුණ චක්ච දයකරන්න. අට තමට ඒක විිස්සාසේතියන කොට ඔොුවේමට මේ එකක පුළුවන් මන්දන්න සරල දෙය කියලා දැන කොට තමට ඒ තුළ ඒදගෙන නිස්සරහට යක ඉතාම සරලායි එක තමයි ඇත්ත. පැදලිද යි. එතඩි ගත්තාහ ඊලාගට ගත් ෝත්. මේගේ අපිහිත්තමු මේ වගේ කූහර සිලිින්ඩරයක් තියනවා. දැ මේ හැම එකකදීම දරුවනේ මේ වගේ වෙලාවට අරි අපිතු මෙතරද වීවාන් මේ ආකාරයට මේ කෝර සිලින්ඩරේ. එතර මෙයාගේ උච්නත්වය තීටාවලින් වැඩි කන්නෝ. එහෙම වැඩි කලත් මෙතනදි වෙන්නේ අර්ද කුවරයේද අරි සිලින්ඩරය ගත්තොත් මේ කූහරේ. පරිමාව සාමාන්‍යයෙන් එතනදී එතනත් පෙන්නේ කුහරේ පරිමාව වැඩිවීම තමයි සාමාන්‍යයෙන් වෙඩි. ඇතකොට මෙතන ීටු මෙත රෘෂ්ණත්යේ වැඩි උුණ මෙතරදී වට විශාලයි වීමන්. මේමගේ වෙලාවකද ගණන හදනකොටත් කුහරය ඇද අදාලා ලෝහෙන්ම පිරී තිබනයි කුහරයක්තට මෙතනමකුත් නෑ.රි කුහරේ දාලා ලෝහෙන්ම පිරී තිබුණයි කල තමයි ගාන හදන්න. එතකොට පිහිම මෙගේ ප. දල්ටවී පරිමා වෙනස්වීම එතොට මුලින් වී කියල පරිමාෝතිබන වී වීවරක් ගැමවරක්තීට පරිමා ප්‍රසානය එනන් ඩෙල්ට වී මෙතනදී වී වරක් මෙතන තුනයි යල්පවරක්තීට එනම් ඩෙල්ට වී යට වී සමානයි මෙතනදී තුනයි ඇල්පතීට දැම් ම මේ අද දවසය කතා කළේ අර්ද හිදස්සක භාගික වෙනස්වීම. සිදුරක භාගික වෙනස්වීම ඉළඟට කුහරයක භාගික වෙනස්වීම. ද ගැන කතාලේ හරිමයි ැප්ික දාන්න හිදසක සිදුරක කුවරක ප්‍රසාරණ. එතකොට මේ වගේ වෙලාට ගාන හදන්නේ මේ හිදස්සද අදාල ලෝහෙෙන්ම පිරි තිබනයි කර හිතලා. මේ වෙලා වේ වර්ගපල ප්‍රසාාර්තා සමීකරනදාන්නේ සිදුරද අදාල ලෝහෙන්ම පිරිතිබනයි සල කළ. මේ වෙලාවේ කුහරයට අදා ලෝ දැ මෙතන තියෙන්නේ මේ තියෙන්නේ කූහරයා. අරද මෙතනද කුහරය. ඇත කුවරට අදාල සමීකරදාන්නේ කහරයද අදාල ලෝහෙන්ම පිරීතිබනය සලකලා. අර්ද මෙතන තියෙන්නේ මකද මෙතන තියෙන්න මේ තියෙන්නේ හිදස. අ එතකොට එතැන්ට සමීකරන දාන්නේ හිදසද අදාල ලෝහෙන්ම පිරීතිබනෑ සලකල. පැහදිල්න්නේ ඔ ඩේටා පිට ඒ කාරණනාව තරද ගන්න පුළුවන්. රයි් හොඳයි එන ටක්ග මයි ප් දාග හෝම. අර එතවට ඔබට පැහැදිලි වර්ගපල ප්‍රසාරණය අපි මීට පෙත් මයින්මැප් දැම්ම රේකය ප්‍රසාරණ සමීකරණවලට වර්ගඵල ප්‍රසාරණ සමීකරනවලට පරිමාගේ දේවල්ලලට පොදු මයින්මැප් දැම භාගික වෙනස්වීමට දාද කතාරකර දේවල්තුල සිදර හොම කරනකොට බලන්න නියමට ඔබගේ ්‍රිවිෂන් ුක්් එකක හැදෙනන එක හරිම ලස්සට හොදට මේවා පේ හයිලැට් වලින් වටකරලා වැදගත් පොයින්. එවිදිට අරගන කටපාඩංක නොන මේ අපේ ඇගේ මේ කටපාට මන්නේ මේ සිදධන්තටි ඇකට ගණඩිප මතක හුරුව යෙන්දපේ. අරද දැන් ඕන කෙනෙක් ජයග්‍රහණය කරන්නේ තමන් ගත්තදේ හොඳට මනසි ඉතිරිකරගත්තා අය. ඒදවල් හොඳට අවබෝධ කරගන වැයි යෙදුණ අය. අරද අනගතයේ දිනන්න සාර්ථකත් බීභාග ජාග්‍රන විශේෂයෙන් විශෂ කරුණුවල මතකය කියනෙක හුරුව අවබෝධය ආදර ඉගරගෙනය එක ඔලු දාගන තිබීම අනිවාාර කරණාව. හොයි ැගකොට පැහැදිලි අපි ඊළඟ ප්‍රශ්නයටයන්හරි එතකොට දැන් බන් ඊළඟ ප්‍රශ්නය තුළතියෙන් මොකදද ගාන තුළතියෙන් පුද්ගලෙකුගේ ආබාධිත ඇසෙහි අවිිදුර ලක්ෂය දසම පහයි මීට වේ අවිදු ලක්ෂය බිඳහය දස්සම දෙකයි පහයි මීට දක්වා ඒමට ඕවිසිං භාවිත කළේතු කාච්චේ බලය ආවාාධිතය අදුරලක්ෂයකෙන් දසම් පහයිකැන සැටිමීට පණහක් විතරනි ද සැටිමීට පණහා කියලා කියන්නේ එයාගේ නිරෝගී ඇස්සක පිෂ දෂ්‍ය අමුදුරතම අපට ිදුව දසව දෙකයි පහයි කලකන් එතකට එත ඒගාට හදන දයාගේ සාමානක බීමක් කරන ගොත් එයාට සැටමට පණහක් විතර දුරින් කියනු. දර අරතරයි නන ඇස් කන්නඩි දාලා හදාගන්නවා සාමාන්‍යෙන් සටිමීට මේක දී විසි පහක්ක දුරකට එන මයා තිීන දෂි දෝෂය මොක්ද කියන්න ාලන් අතුසන්ටක් ලා ඔලු කොදු කෙලින්තියාට මොකද මයාගති දශි දෝෂය. කොබන්ඩ මයාට තියන අවි දුර දෘෂ්ිකත්වය කෙලගේ අතුසන්. උඩ දුටට උඩට කොබන් මයාටතිනේ දුර දෂිකත්වය කලගේ නතුසන් දරමයාට පොක්ද තියන පශ්න මයට යන්නේ අවිදුර ඇසරි දුර දෂිකත් දෂිී දෝෂය මයිතයනෙ දුර පේනවා ලංඟ පේ නෑ ලංඟ බලන කොට යාට ලංගම පේන තැන. ට දසම් පහකු දුරකින්න්තියෙන ඒක බිදසම දෙකයි පහට පිළියම් කර ගණ්ඩ ඕනි. එතෝඩ අපි මේ කතන්දරයේ දෂි දෝෂ සම්බන්ධ කතන්දරයට අපි ඇහදිලික ලතියෙනවා එතකොට මේකේ අපි ඇහැ මෙම ගත්තහම ටරයිට් මෙතරදී පතිකර්ම කරනකොට ම මෙහෙම ඇහැ මේකේ මෙම ලොකෝට ඇදෝත් අරි ඇතෝට අපි මෙතරද දන්නවා ත පලදීන්ඩ ඕනේ උත්තලකාච සයිතඋපැස්ුවලක් කියල්. දැ මේවට අදාලා තිීරිටික හොඳට ඔළුුවේ තිබුණොත්. තමයි මේ ප්‍රශ්න ටක්ගාල කරගන්න පුළුවන් එන්න අපිදන්නවා. එතෝට කිරණ අවසානයේ දෘශ්්‍යිවිතනයට හදලදේන්ඩයි. තැන් එයා එයාගේ වස්සුව තියන්න දැන් විසි පහක දුරකින්. මො සැිම විසි පහක දුරකින් ම මේ මාදින්නම් මේ වගේ නමුත් ඇෙ ගෝලත් එකක ක සල්ක නොට සැටිමිට විිපහමිට වඩා වැඩි. කිරණ ඇඳගන්න ඕන හින්දමම එතවට මෙහෙමෙන කිරණය මෙතනී පොඩ්ලක් අබිසාරී කරනවා පොඩ්ඩ. අබිසාරී කරලා හදල දෙන්නේ එයාගේ අර මොනාද. අර දෝෂ සහිත ඇසේ විෂ දෘෂ්ටි ආමුදුරය ඉඳල එන්නාසේ. එහෙමන කිරනය තමයි ඉළඟට අක්ෂිකාචයෙන් මොකද අක්ෂිකාචයේ ලැ සන්ටිමීට විසි පහක ඉඳලනය වනමි සෙන්ටිමීට පණහකි ඉඳල එනේවා නාභිගත කරන්න මෙතන තම එතකොට අයි අරි මෙතනදී ගත්තොත් මේ විදියට මෙතන මෙහෙම එතොට මෙතනින් එන ඒවා මෙතන ඉදලා එන්නන්සේ මෙතන ඉදලා එන්නන්සේ අරි මෙතනදී ඔය විදිහට මේ ආකාරයටරි මෙතනින් මේ විදිහට වෙනවා එතර මෙන්න මේ ඔගු අදීනකොට මෙන්න මේ කැඩී රයි මේ කාචා අතර තදීරයි එකම රේකාාව මෙන කැඩීරයි මේ තද රයි කැඩීරයි මෙන මේ තදයිර එකම රේකාාව අරේ එතට මෙතනදී මේ වස්සුව මෙතනදී අයි එතමොට අපි ගත්තොත් එහෙම මෙතනදී මේ විදිහට මේක තමයි නිරෝගී එසක විෂ දෂ්ටිය අමුදුර මේති එන්නේ ඒ දෝෂ සහිත හැසෙයි විෂද දෘෂ්ටියයේ අවමුදුර මෙතන තින් අපි දන්නදේ වන්නේ ම මේ සිද්ධාත ික ගොල අඳිනොකොට විශේෂයෙන් මේ කැඩීරයි මේ තද ර දැන් ගොලට ගාන කියෝවන කොටම මේකට අදාලා කිරණ සටහන ඔලුවේ ඇැදෙන් දෝනි එත මේ තියෙන්නේ වේකා්චයේ නාබියයේ දුර අපි මේක F මේ තියෙන්නේ අක්ෂිකාචයේ නාබයේ දුර FFI කියන එක ගත්තහම. රයිට් විදිට අපිට ගන්න පුලො දැන් මෙතනද මේ තියෙන්නේ මෙතනදල ගත්තවොත් මේ විදියටට මෙතනදී මන් සිම්පල්ඩී කෙළ න්න අක්ෂි ගෝලයේ විශ්කම්බය. අරි ඔයිති මේ වෙලා උත්තලකාච සහිත. අපිද මේකේදී මේ වගේ අර මේ කාච්චයට උත්තලකාච්චයට දැම්මුත් එේම කාච සමීකරණය මෙයාගින් හදන මේ වස්ස ව තියෙන්නේෙ ඩී දුරරි කාචය එකයට වී කියලා කියන්නේ අදාළ පතිබිම්බ දුර මෙ ඩීේ ඩදස් ප්‍රතිවිිම්බ දුර ැ වස්සුව තියන්නේ එකෑට ඩී දුරකි. ඇතවට උත්තලකාච්චය නිසා රීන එකෑට F අරයි ඇතට ඇතරම යූ ලෙ තියන්නේ වස්ූතියනන්නේ ඇතම කියරන්නේ මෙැර න. දෙේග දර පතිබිම්ම මේ මෙතනා දැන් මේ අයි එක තමයි ඇහැට වස්සූ වෙන්නේ අවසාන ප්‍රතිබිම්බේ තමයි මෙතනදී හැදන්නේ අයිට කියලකින්. දැන් අපිට දාන්න පුළුවන් මෙතනදී අක්ෂිකාචයට. අක්ෂිකා්චයට දැන්මොත් එහෙම කාච්ච සමී කරණය මකදදපේ එකෑයට වී එකට වී කියලා කැන්න එකෑට රීනඩී. එකට යු කියල කියැන දැන් වස්සූ තියෙන්නේ අක්සිිකාචයට කිරනණෙන්න මෙන්න මෙතන දලා. ්‍රක්සිිකාචයට ස්සු දුර වෙන්නේ මෙතරද ඩස් සමානයි උත්තලකාච නිසා කෝමත් ලකුණු සම්මුතියරීන. මේ දැ මේ අක්ෂිකාචයට මෙතරේ මම්ම නිකමට දැම් මේ ඔඩික තමයි මේ එකකතින තිීරි බැග්‍රෞන්් එක. තක්ගල ඇදල කරගන්න ගොල් රුල් තිබ්ට මක් නෑ පන්දිනකොට මතක තියාගන්න හැ ලොකෙන හැ පොතේ කෙරවලට වෙන්න අදිරිම පන්ති ඇඳපු දේවල් මේ නවතර කොල්ලනවා නිතර නිතර රහණේවා එතවට ගාන කියෝවන කොටම කියන්න සටන් හුරුවත් එක්. මෙතනදී ඔබට ඉත්තාම මේ අත්තන තනෙන් සිකුවක්කනකොට ේරුවාදී ගගේ ොත්හැ වැලනන. ඔහොල වෙඩෝනේ මේ අවුලුවෙේතියාගෙන ඉක්මනින්ම ගාන හදන එක. ්‍රයිට් අද ටගලකින සටහනාදී එතනද මෙදිනි දුරදුෂ්‍යිකත්වයට ප්‍රතිකර්ම කිරීම. අරද දුරදුෂ්‍යිකත්වයට ප්‍රතිකර්ම කිරීම. දුරදුෂ්ටිත්වය දෝෂයට දා දුරදුෂ්‍යිකත්ව දෝෂයට ආදාළව

දැන් පැහැදිරිේ දෙතකොට මෙතන ආබාධ්‍ය ඇසේ තියෙනවා ති බිඳුව දස්සම දෙක යිප පාහි සපා සමට වලින් දාන්න ප්‍රශ්න නෑ අරමීට වලින් දෙන සමහට පාසුවට එතකොට ඔබ මේ ඇන්දම් පස්සේ ගාන හාද නොකොට. එතකොට එක එකෑට වී කියලා කැන්නේෙ මෙතන ද සන්ටිමීට පණහා. එකයට ය විසි පහ. මෙතන අදාළ කාච්්‍යයේ නාබිය දුර රීන. මෙතන පොදුහරය පණහායි, මෙතන එක රීන මෙතන දෙක. මෙතන රීන එකට F. එ e F කියන එක අදාලව ගත්තොත් මෙතන රීණයක එන නාබියදුර සෙන්ටිමීට පණහයි. ති නාබියදුර පණහනම් කාච බලය කලා කියන්නේ අපි දන්නවා නාබිය දුරේ පරස් පර මෙ මනොමෙන් කළ ඇක් දැම් බල මේ ආගන් මෙ පෙර සරල දේවල්ලි තබි දන්නවා නාබිදුර සැන්ටිමීට නම් සීය නාබියදුරේ සෙන්ටිමීටාගේ බෙදුව හම කාචයේ බලය මෙතනද දන ඩක්්ට දෙකයි කියන එක ටක්ගල ගන්න පුළුවන් එතන. සැලි ග ාව නොවුල මීට කල ගානතාාගනයන්. අරයි එත රැිදන්නව නබියදුර සැටිමීට බලින් දුන්නොත් සියය නාබියදුරේ සැටිමිටගේ බද්ුවම කාච් බලය ාප්ත වලින්ගේ අතර මීට පෙරත් කාාච් බලේට දාල්ල අපි මයි මැ හදී ඒ දේල් ඉක්මට ික්මට කතා කලතින බලන්නකොයි සීරිසක ඒ පොතො හොට හදන් හරද. ඔකලන්ගේ රිිපිෂන් බුක්කක සුපිරිට හදන්. අර්ද හොදර පිටකවරයක් දාලා අරයි? වි පො දිට මයින් ම පිවිශෂන් ෙදෙන ඔක්ොම සල්ලබස්සක මතක්කර නෑනවා මිශ්‍රෝ යකන බන්ඩෝනි අර පාඩම් පිඩින් මතක්රනොගේ මිශ්‍රෝම මක් කනකොට නිකම්ම නෙේම තීරකත්ක හොඳට කියලදනවා. අරි ප්‍රශ්න විතරන්න නිකම් ප්‍රශ්නි කලානමට දැමේ ඇන්ද ඇතම මේ රූප සතාාන මෙතනදී. අරි මේ දුර දුෂිකත්වේ කියනෙකට ප්‍රතිකාරම කිරීම ගැන කියලදන. තර අඳිනකො මතකතියාගන්න ඔබ හරිට මෙයාාපු කියරණය මෙතනින් පොඩ්ඩක් වර්තනය වෙලා. තන අ ිසාර වීමක් ඇ උත්තල කාාජයන්නේ අතර ඒක එන්නන්නේ අන්න අතර ඉඳල එන්නන්සේ මෙතනින් තාත්ික වස්ස අතන අයිවන් අයි කියල ඇතිබෙන්නේ එතනද අතත්පික ප්‍රතිිබ්‍ය ඒකතම අවසාන මෙතන හාදන්නේ. ඇය කාචේ එතනින් කිරනැවිල්ල අවසානයේ දෘෂ්විතාානය මෙතර ප්‍රතිබිම්බය නිර්මාණය වෙනවා. රයි එතකොට අපි මිර පෙරත් දුරදශිකත්පය කතා කලා එකට අදාල ගන ගත්තේ එන උත්තරේ කියද මෙතනද බිදියට අරද ද දෙකයි කියන එක. අරේ? එට ආදාව ඩ්ට දෙයි කාච්්‍ය බලය. හොයි එතකොට ඒ ප්‍රශ්නයට අදාළව එතනදී අරයි මේ වෙලාව සැහැල්ුවෙන් සතුටෙන් ජොලිය වැඩික කරග නිච්චරයි. ඊළඟට බලන්න ප්‍රශ්නංක හය පහත ප්‍රකාශ සලකා බලන්න මගාදතින් කාලය සමග අංශුවක ාලක ශක්. තිය නියතව පවතියේය නම් එහි ගම්මතාවේද කාලේ සමඟ නියතව තියනවා. දංශුවක කාලය සමඟ චාලක ශක්තියනේ තනම් එයාගේ ගම්මතාවේ ද කාලය සමඟ නියතයි කෙලකයන අරද. තර චාලක ශක්තිය අදීශයිනෙ. තර ගම්මතාවේ දෛශිකයි. තර චාලක ශක්තිය කියනක නියද වූ පමණින් ඒක වෙනේ නැහැ මුකක් දේ වගේ අවස්ථාවකට අපිට උදදාරයක් විදියට. බදාන මකදරකල බන ලුවට න දගේ ක ෂ ල ේන මොකදකට අවස්ථාවට අදාල හොඳ බූදාාරණි. අරයි ප්‍රකාලයේ සම ගංශුවක චාලක ශක්තිය නියතෝ බවති නම් ඒහි ගම්මතාවේද කාලය සමඟ නියතව පැවතීතිය. අ එතකොට මකද නියතකෝනික ප්‍රවේගෙන් වූර්ත චලිතේදන මස්වා ගත නීත ෝනික ප්‍රයේගෙන් ර්ත ක ර් ද ව ත් ව. ද එඒගේ වේගේ මෝතිී මෝත වෙනස්සන ති බී නියත නිසා චාලක ක්තිය නියතයි නමුත් අපිට මකක්ද. එයාගේ දිශා වෙනස්සන්න නිසා ප්‍රබේගයේ දිශා වෙනස්සෙනො එන ගම් ඉතාාව වෙනස්සෙනවා. එතර ඒක නියත වැර දිී ත කොට ඒ අතන්දරේත ම වෙනම ලියන් ලං ඒවයි දැන්ට ිකන් කිය. දැන් මෙම කියනකොට ඔගුල ප්‍රශ්නය බලන්න අපිට තියෙන්නේ වච්චනන ප්‍රශ්පතරය තුළ තිය වච්චන වැඩිය. ඉලාමට අගයන්. ූපත්තිනවා නැත්ත පහසට සමාමරවෑ රූපතියනවා. එතට අපට ානතුල වච්නයෙන් දුන්නක් ඒ වචන ටිකට අදාලාල බෞතික විද්‍යාමේ පිපස්ස නීමට තිීන වැැග්‍ර ු්ගේ නීමට සුපරිියට පිපස්සි සිද්ධන්ටික. ඒකත් එ අපිට ලස්සට ගලාගැ විලාම ඒ හරිද මේක වැරදිදගක තිීනයකෙන. අ ඒකන වෙන්නේ. අරද බහු වරණ වරණ ගොඩයි අපේබැන් තෝරන. රයි ඉලට කාලයේ සමගංශයෝක ගම්මතාවේ නියතව පවතිීන ාල ශක්තිය කාලය සමඟ අරික්. ගම්මතාවේ නීතයි ැන ශාලත්වය දිශාවයි එකමනියීතවතින එක හරි. අංශුවක ගම්මතාවය කාලය සමග රේකියව විශලනය වේනම් ඒ චාලක ශක්තියද කාලේ සමඟ රේකියෝ විචලනය වේ. අද ංශුව ගම්මතාවේ කාලය සමග රේකියව විචලනය වෙන නම් චාල ක්තිය රේකය විචලනය වෙන වද කියන එක. අ බලමු. එතකොට ඒ එතකොට හරිදි වැරදිද ඒ අතන්දරෙත් වැරදි මේ මෙ එතකොට මෙතන සත්්‍ය වෙන්නේ B? පමනයි ස්‍යෙන්.